බන්දුල ගුණවර්ධන මහත්මයා අහනවා කෝ තොරතුරු කියලා මම අහන්නද සිරසට ක්ලේම ගහපු තොරතුරු කෝ සියතට බෝම්බ ගහපු තොරතුරු කෝ ගරු කතා නම ගැසට් ගහලා නිවේදන ගහලා නෙවෙයි සිරසට බෝම්බ ගැහුවේ ගැසට් ගහලා නිවේදන ගහලා නෙවෙයි සියතට ගිනි තිබ්බේ ගැසට් ගහලා නියෝග දාලා නෙවෙයි ඉරුදින කාර්යාලයට ගිනි තිබ්බේ ගැසට් ගහලා නියෝග දාලා නෙවෙයි ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරේ ගැසට් ගහලා නියෝග ගහලා නෙවෙයි ගරු කතානායකතුමනි පොතල යන්ත්‍ර පහර දුන්නේ ගැසට් ගහලා නියෝග ගහලා නෙවෙයි ගරු කතානායකතුමනි කිත්නාරට පහර දුන්නේ ගැසට් ගහලා නියෝග ගහලා නෙවෙයි ලංකා ඉනුස් කාර්යාලයට ගිනි තිබ්බේ ගැසට් ගහලා නියෝග ගහලා නෙවෙයි ගරු කතානායකතුමනි ගරු කතානායක ගැසට් නියෝග ගහලා නෙවෙයි පොතල යන්ත්‍ර පහර දුන්නේ ගැසට් නියෝග ගහලා නෙවෙයි හලාවත වෙඩි තිබ්බේ ඇන්තනිව ඝාතනය කරේ ගැසට් නියෝග ගහලා නෙවෙයි කටුනායක වෙඩි තියලා කටුනායක වෙඩි තියලා රොසාන්චානෝගේ ඝාතනය කරේ ගැසට් නියෝග ගහලා නෙවෙයි ගරු කතානායකතුමනි ගැසට් නියෝග ගහලා නෙවෙයි වැලිවැරිය වෙඩි තිබ්බේ ඒ නිසා බන්දුල අවිලන කෝ ගැසට් කෝ නිවේදන ගරු කතානායකතුමනි ගැසට් නිවේදන වලට වැඩ කරන ආණ්ඩුවක් නෙවෙයි මේක මේකට පැරණි කළු මර්ධනීය ඉතිහාසයක් තිබෙනවා ඒ පැරණි කළු මර්ධනීය ඉතිහාස සෙමනලි තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ දියත් කරමින් තිබෙන්නේ බන්දුල ඔයා කියනවා ඔයා කියනවා ඔයා ගෙදර නෝනා ගණන් ගන්නෙත් නේද හරිද ඔයා මොනවා නොකිව්වේ ඔයා මොනවද නොකිව්වේ මේ බන්දුල ගුණවර්ධන අපිට කියපුවා 2500 කන්න පුළුවන් කිව්වා ගරු කතානායක 2500 කන්න පුළුවන් කිව්වා 1000 සහන මල්ලක් දෙනවා කිව්වා හරිද ඊට පස්සේ සීනි 85 දෙනවා කිව්වා හරිද පොල් 80 දෙනවා කිව්වා හාල් 95 දෙනවා කිව්වා අනේ බන්දුල අපේ බන්දුල නොදොට මොක්පුර වාඩි වෙන්න හරිද ඒ නිසා ගරු කතානායකතුමා කියන්නේ ආණ්ඩුව මේ දියත් කරමින් තිබෙන්නේ ක්‍රමානුකූලව මේ රටේ ජනතාව බියටපත් කරමින් මාධ්‍ය ආයතන වහමි මාධ්‍ය ආයතන තර්ජන කරමින් මාධ්‍ය වේදින් අත්අඩංගුවට ගනිමින් යම් Facebook එකක සම් සටහනක් ලිවුණා ඒත් අත්අඩංගුවට ගනිමින් යන්නේ සාධාරණ නෙමෙයි තමුනාසල අනුමත කරන මේ නිපාලනේ නෑ ගරු නියෝජ්‍ය කතානායකතුමනි ආණ්ඩුව අවසානයේදී තමන් විශේෂම ගරු කතානායකතුමනි පහුගිය ජනාධිපතිවරණයේ මහා මැතිවරණයේදී මේ රටේ ජනතාවට දෙන ලද සියලු පොරොන්දු අලියොමුලු කෙල පිටක්සේ අද අවසන් වෙලා තිබෙනවා ඒ නිසා මොකද විසිතු වෙතෙන්නේ ජනතාවට මුහුණ දෙන්න බෑ ජනතාවගේ අරගලයන්ට මුහුණ දෙන්න බෑ ජනතාවගේ සටන් වලට මුහුණ දෙන්න බෑ ජනතාවගේ ඇත්ත පීඩාවට උත්තර හොයන්න බෑ ජනතාවගේ ඇත්ත දුක්ගැනවිල්ලට පිළිතුරු නෑ නේද එක එක මැජික් කාර්ය පාර්ලිමේන්තුවට ගෙනලා පිළිතුරු ඕනයි කියලා වාසිය බස්තුවට ඕන ඒ නිසා මොකද වීතු වෙන්නේ ස්වභාවයෙන්ම ගරු කතානායකතුමනි ජනතාවගේ ප්‍රශ්න වලට උත්තර නැති පාලකයන් ඉතිහාස පුරාවටම ලෝක පුරාවටම අපි අත් විඳලා තියෙන්නේ ක්‍රමානුකූල මර්ධනයේ දිශාවට පියවර තබන එක ගරු කතානායකතුමනි අපි තේරුම් ගන්න ඕන ඔහුගේ නියෝග මත තමයි ඔහුගේ නියෝග මත තමයි සුදුයන් කල් සංකල්පය කැතුනේ ඔහුගේ නියෝග මත තමයි ලසන්ත වික්‍රමතුංගල ඝාතනය වුනේ ඔහුගේ නියෝග මත තමයි පොද්දලලා අතපය කඩලා පාර දාලා ගියේ ඔහුගේ නියෝග මත තමයි කිත්නාරල පහර දුන්නේ ඔහුගේ නියෝග මත තමයි සිවරාම් අතුරු දහන් වුනේ ඔහුගේ නියෝග මත තමයි එක්නල් කොටලා අතුරු දහන් වුනේ ඔහුගේ නියෝග මත තමයි කරු කතානායකතුමනි ලලිත් කුගල්ලා අතුරු දහන් වුනේ ඔහුගේ නියෝග මත තමයි මේ මර්ධනේ දියත් වුනේ ඒක මටත් වඩා හොඳින් වෙල්ගම අමාත්‍යවර මට මතකයි කාලයක් කිව්වා එවැනි මර්ධන හස්තයක් තියෙන කෙනෙක් මහ පුටුවක වාඩි වෙලා ඉන්නේ බියක් සලිතක් මේ රටේ ජනතාවට සාධාරණ හිතෙන්නේ නැද්ද පිරිසුදු ඉතිහාසයක් නෙවෙයි මර්ධනීය ඉතිහාසයක් තිබෙන නායකයෙක් මේ රටේ සියසුම බවන අද මොකද සිදු කරමින් තිබෙන්නේ ඍජුව සහ වක්‍රව ජනතාව බියවද්ද වින් තිබෙනවා ජනතාවට නායකත්වය නායකයන් බියවද්ද වින් තිබෙනවා මාධ්‍ය ආයතන බියවද්ද වින් තිබෙනවා ඒ නිසා ගරු නියෝජ්‍ය ගරු කතානායකතුමනි විශේෂයෙන්ම මේ වෙලාව වෙනකොට සිරස මාධ්‍ය ආයතනයේ විවිධාකාරයේ ගරු කතානායකතුමනි බෝම්බ ගැහුවා ක්‍රේමෝ බෝම්බ තිබ්බා පහර දීම් කරා ඒ සියල්ල කරා ජනතාව වෙනුවෙන් නගන හඬ ජනතාවගේ තොරතුරු එළිදරව් කිරීම අපිට මාධ්‍ය පිළිබඳ විවිධ විවේචන තියෙනවා විවිධ විවේචන තියෙනවා සමහර මාධ්‍ය භාවිතාවන් අපි එකඟ වෙන්න පුළුවන් සමහර මාධ්‍ය වේදිකෙන් හැසිරීම අපි එකඟ වෙන්න පුළුවන් හැබැයි ගරු කතානායකතුමනි ශිෂ්ට සම්පන්න සමාජයක් පවතින්නේ ඒ හැමතම අහුන්කම් දීමත් හැමතම ඒ නිදහසත් ස්ථාපිත කිරීමේ පමණයි එසේ නැතොත් ශිෂ්ට සම්පන්න සමාජයක් පවතින්නේ නේ තමන්ගේ හඬ බවට පත් වෙන හොර නෑවන්ට පමණක් නම් මෙරට මාධ්‍ය විවෘත වෙමින් තිබෙන්නේ තමන්ගේ හඬ බවට පත් වී තිබෙන නේද මොකද්ද අවශ්‍ය නම් කියන්න නේ නයි වඩම්මන නේද පැණි බෙදෙන හරිද ඇන්ටිජන් කිට් ජාවාරම් කරන තමන්ගේ සුවත කීකරු ගෝලයට පමණක් නම් ගරු කතානායකතුමනි මේ රටේ මාධ්‍ය නිදහස තිබෙන්නේ ඒ යුක්ති සහගත තමන්ගේ හොර නෑවම් විතරද මේ රටේ ජනතාවගේ ජනතාවට ඇසීමට සමන් දීමට තිබෙන අයිතිය තිබෙන්නේ ඒ නිසා ගරු කතානායකතුමනි මේ මාධ්‍ය මර්ධනය සඳහා මේ දියත් කරන්න උත්සාහ කරන ඉතාම කැතපන්නේ කුමන්ත්‍රණ නතර කළ යුතුයි වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය